අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වර්ෂාවත් සමග කොළඹ මාර්ග කිහිපයක් යට වෙයි උදෑසන දැඩි රථ වාහන තදබදයක් පානදුර නගරයේ මාර්ග කිහිපයකුත් ජලයෙන් යට වෙයි කුරුණෑගල ඩිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි දින දෙකක් තුල ගණයවත්ෙන් කොවිඩ් රෝගීන් 183ක් දෙවුලපිටියේ ආසාදිතින් තව දුරටත් ඉහළට රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරනවා ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයේ සොයන්න කමිටුවක් පත් කරයි සභාපතිත්වයේ නියෝජ්‍ය කතානායක සියඹලා පිටියට කොළඹ වරාය නගර පනත් කෙටුම් පත්තේ එරෙහි පෙත්සම් විභාගය අද පස්වන දිනටත් ඇරඹෙයි. දැන් දේශීය පුවත්. පවතින අවදානම් සහගත තත්ත්වයේ හැමයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද පෙරවරු 7 සිට හුදකලා කෙරුණා. ඒ අනුව කුඹුක් ගැටේ පොලිස් වසමේ නිරාබිය ග්‍රාම නිලධාරී වසම හා බැලව පොලිස් වසමේ නිකදලුපත ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් ආසල්තින් බහුල වශයෙන් වාර්තා වීමත් සමග කුමුක් ගැටේ පොලිස් වසමේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම හා වැල්ලව පොලිස් වසමේ නිකදලුපුත ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 7 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරුණා. එසේම පවතින අවදානම් සහගත තත්ත්වයන් සමග ඊයේ මැදම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් අවදානම් සහගත තත්ත්වයේ හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත ප්‍රදේශ ලේකම් කොට්ටාසේට අයත් තිත්තවැල් ගාල ග්‍රාම නිලධාරී වසම මීට පෙර හුදකලා කෙරුණා. ඒ අනුව ගණේවත්ත ප්‍රදේශයෙන් මේවර විට තහවුරු වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 183ක් බවයි ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාරද රණසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර ත්‍රිකුණාමලයේ චීනවරාය දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ පාසල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශය කටයුතු කර ඇති අතර එම පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 11 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කන්තලේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරයාට හා එහි සේවයේ නියුතු සේවකීන් සිවුදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. එසේම කන්තලේ නගරයේ තවත් පුද්ගලින් 5 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. පැවති උත්සව සමයෙන් පසුව දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 108ක් බව ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඒ අනුව ඊයේ 5 පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ප්‍රමාණය 17. කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමට අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඒ වගේම අපි PCR පරීක්ෂණ සිදු කරනවා. මේ සඳහා රජය විසින් විශාල වියදමක් දරනවා. මේ දිනපතාම සිදු කරන පරීක්ෂණ තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ රටේ තියෙන PCR පරීක්ෂණාගාර පරීක්ෂණ සිදු කිරීමට හැකි රසායනාගාරවලත් දිනකට PCR පරීක්ෂණ 15,000 දක්වා සිදු කිරීමට තරම් අවශ්‍ය හැකියාව තියෙනවා. නමුත් ඒ හැකියාව විතරක් නෙවෙයි ඒට විශාල මුදලක් වියදම් වෙනවා. ඒ නිසා අපි මේ PCR පරීක්ෂණ පහුගිය කාලේදී අපි ඒ තරම් විශාල වශයෙන් සිදු කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මොකද රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබුණ නිසා. ඒ විදිහට අපේ රටේ මේ විදේශයට ගලාගෙන යන විදේශ විනිමය ධනය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අත්ත වශයෙන්ම නිසි පරිදි කළමනාකරණය කරලා අපි සමාජයේ හැසිරෙනවා නම් මේ රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීමට තියෙන අවස්ථාවම කරනවා නම් අපේ රටේ අනාගතයට යහපතක්. රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති මන්ත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානින් සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්ත්‍රීයේදී පැවැත්වුණා. අපේ වගකීම වෙන්නේ අපි බලයට ගෙන ආපු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම. අපි ප්‍රතිපත්ති මාලාව සකස් කළ තියෙන සෑම ශේෂ්ත්‍රයකම යම් ඉලක්ක බලාගෙන ඒ ඉලක්ක කරා අපි ගියොත්
අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍යමත් රට ඇති කරන්නට. අපි දන්නවා අපි කෘෂිකර්මයක රට ආහාර සුරක්ෂිතභාවය කියන එක අද ලෝකේම වැදගත් වෙන දෙයක්. මේ කෘෂිකර්මාන්තයට අපි තරුණ තරුණියන් යොමු කරන්නට. මේක තමයි අපිට තියෙන අභියෝගය. අපි කොහොමද අස්වැන්න වැඩි කරන්නේ? කෘෂිනාශක, වල්නාශක, පොහොර මේවට අපි කොච්චර විදේශ විනිමයක් කොච්චර මුදලක් ගේනවද කියලා බැලුවොත් ඒ අනුව අස්වැන්න වැඩි වෙනවද කියලා බලුවොත් අපිට පුළුවන් ගොවියට මේ සල්ලි නිකන් මෙන්න මේ ප්‍රමාණය දුන්නයි කිව්වත් අපිට ලාභයි. දැන් අපි කිව්වොත් ගොවියට හරි මේ කන්නේ ඉඳලා කාබනික පොහොර සහ අනිත් අපි නිෂ්පාදනය කරන පොහොර පාවිතා කළා. රසායනික පොහොර පාවිච්චි කරන්නේ නැතුව කෘමිනාශක පාවිච්චි කරන්නේ නැතුව කරන්න කියලා ගොවියා කියනවනම් මට මෙච්චර පාඩු වෙනවා කියලා. පාඩුවක් වුණා නම් ඒ පාඩුව සල්ලි දුන්නා රජයට ලාභයි. රජයට විතරක් නෙමෙයි රටට ලාභයි. දැන් මේවා හන්දා අපිට පුළුවන් ද ගඟකින් වතුර අරගෙන කෙලින්ම බොන්න දෙන්න? බෑ. ඒවා පොලියුටඩ්. පස පොලියුටඩ්. ඊළඟට වකුගඩු. ඒවට වියදම. ඊළඟට කැන්සර්. මේ ඔක්කොම බැලුවම පොර අද ඉඳලා නවත්තනවා නම් ඒ තරම් ලාභයක් නැහැ මේ රටට කිසිම. අපි අස්වැන්න අඩු වුණොත් ඒ මුදල අපි දෙනවා. ඒක ලාභයි අපිට. දාදකලාසින් සම්පූර්ණයෙන් තහනම් කරනවා. කවුරු මොනවා කිව්වත් රසායනික පොර ගෙන්වීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින්. කන්න තුන යනකොට හරියනවා. ඒ කන්න තුනට අපි නිකන් සල්ලි දෙනවා. මේ පොර ගේන සල්ලි ටික මිනිසුන්ට දෙනවා. අනිත් එක කාබනික පොර හදන්න කම්පැනිස් වලට පුළුවන් නේ. 2021 අප්‍රේල් 21 වන දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සීමලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. 2021 අප්‍රේල් මාස 21 වෙනි දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සේමලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක්. ඊට කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රමුකැල් යන මහත්වරුන්ද, රාජමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යපා, එමිටියාස් බාකිර් මාකර්, ආර් එම් රංජිත් මතුම බණ්ඩාර, එම් එ සුමන්තිරන් යන මහත්වරුන් දැතුලත් බව කතානායක මහින්දයා පාබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කළා. ආසන්නම හේතුව තමයි අඟහරුවාදා එතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව. එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවනේ ඒව සම්බන්ධ හොයලා බලලා කවුද මේ මහමොලකරු කවුද මේකට උදව් කරලා තියෙන්නේ ඔබතුමාලා සියලුම දෙනාම කියන්නේ එකම කාරණේ විශේෂම කාරණේ ඊයේ හරින් ප්‍රනාන්දු මන්තුමාව බලන්න ගිය අවස්ථාවේදී ඒ CID එකකින් ඉවරපු ලිපිය මට බලන්න ලැබුණා. ඒක අවුරුද්දකට කලින් අවුරුදු දෙකකට කලින් කිව්ව සිදුවීමක් පිළිබඳව ගිය අවුරුද්දේ ඒ ගත්ත කට උත්තරය පිළිබඳව නැවතත් මේ අවුරුද්දකට පස්සේ කැඳවනවා. අවුරුද්දකට පස්සේ කතා හරි ඔබතුමා ආයි ඔබතුමා කියන්නේ මෙතුමා කියන කාරණේ මෙතන තියෙන ගැටලුව තමයි කතා නැතුව මොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් ඔබතුමාත් ඈ ඔබතුමා නැගිට්ටා. වකිම් මතුවා කියන්නේ මම ඉල්ලා සිටිනවා කරුණා කරලා අපටත් මේ මුස්ලිම් ජනතාවටත් මේක අවශ්‍යයි බලා ගන්නට. මොකද අපිට දැන් වෙලුම් 22ක් තියෙනවා මේ 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 පාස්ක කොමිෂන් සභාවේ වාර්තාවේ වෙලුම් 22ක්. ඒකෙන් අපට ලැබිලා තියෙන වෙලුම් දෙකක් විතරයි. කරුණා කරලා අඩුම වශයෙන් එක සෙට් එකක් වෙලුම් එක සෙට් එකක් ලයිබ්‍රරියට බාල දෙන්න. ලයිබ්‍රරියට බාර දෙන්න. අපිට බලන්න ඔබතුමා කිව්වා මේ වෙලුම් දෙන්න සාක්කි දෙන්න. ඔබතුමා දන්නවනේ ඔබතුමා ගිහිල්ලා ත්‍රස්තවාදීෝ ගිහිටි රෝහලේ හිටපුවාම බලපු නායකයෙක් මේ ඔබතුමාට මම කියන්න මේ ඔබතුමා මේ මඩ ගහන්න හදන්න එපා. රාජකාරණ මන්ත්‍රීතුමාත් ඒ වගේම මේ කතා කරපු ජේසි අලවතු මන්ත්‍රීතුමාත් කිව්වා මේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් ගැන ඔබතුමාත් කිව්වා. මේ දැන් හොයන්න කියලා පාස්කු ප්‍රහාරේ කොමිෂන් වාර්තා කවද්ද ආවේ? පෙබරවාරි මාසේ. ඔබතුමාලා දාපු කොමිෂමනේ දැන් නීතිපතිතුමාට මේක දීලා තියෙනවානේ. දැන් මේ නීති ක්‍රියාත්මකනේ අපිද? එතකොට දැන් මෙතන කියනවා මහා මොලකරුවෙක් ඉන්නවා කියලා ජේසි අලවතු මන්ත්‍රීතුමා. ඉතින් හොඳයි නේතුමා දන්නවනේ මහා මොලකරුව කියලා කියන්නකො. පාර්ලිමේන්තුවේ හරින් ප්‍රනාන්දු වගේ හැංගිලා හරි හරි කාඩ්බෝඩ් එකක් ගන්න කියලා රෝලේ හැංගිලා ඉන්න ඔය ඇති
जनता दिशा नायक मंत्री तुमा के पक्षे इब्राहिम महत्या जाति हिटिया पक्ष विपक्ष भेदे की तौर अपराध परीक्षण डिपार्टमेंट फैमिली कल युत तीयन की पॉइंट अरे अनु कुमार दिशानक मंत्री गारु कथानक तो अवरुद्ध देखा कमीशन सभा तिबुना अवरुद्ध देखा अपराध परीक्षण डिपार्टमेंट अपराध परीक्षण डिपार्टमेंट अवरुद्ध देखा परीक्षण एक्करा कमीशन ने कमीशन सभा अवरुद्ध देखा तिबुना एक किस्तु तनक माव खंडवाला ने हरि गारु कथानक हेटा खंडवाना वना अनुकुमार दिशा नायक मेत्तुमा कथाकर पे मंत्री तर्जने सभा तर्जने पवतिन वैसी सहित कालगुण तत्व हेतु कोलम नगर मार्ग की अद पेरवे दड़ी रथवाहन अति ऊपर पोलिस पवसरवा पवतिन वैस सहित कालगुण तत्व हेतुन कोलंब नगर मार्ग किहिपयक अद पेरवे जलेन वी तिबुना ए हेतुन कोलंब नगर मार्ग किहिपयकम रथवाहन तदबदयक एतिवुबवई पोलिसिय प्रकाश कले एनु बत्तरमुल्ल राजगिरी एतुलु मार्ग किहिपयक दडी रथवाहन तदबदयक एतिवी तिबुना मेतरादेट कलुतर सह पानूर प्रदेश एदहलू वर्षापत समग पानूर नगर कोल प्रधान मार्के मतर दिशा गमन करना एक मंत्री मेलस जलेट वीति मेलसेब मार्गे चलन जटवीम समग पानूर नगर दड़ी रथवाहन तदबदायटकवाई अप वार्ता करवाण प्रकाश कले बस्नाहिर सबरगम मध्यम ऊव उतुरुमेद सह दकुनु पलात्वल तनिन तन अद सवस्काले हो रात्री कालेदी वेसी हो गिगुरुम सहित वेसी अतिबिय हकी बव कालगुणु विद्या डिपार्टमेंटो पवसनवा एसेम बस्नाहिर सबरगम मध्यम दकुनु सह ऊव पलात्वल एतम स्थानवलट मिलीमीटर सीयक पमन तद वेसी अतिबिय हकी बवई एम निवेदनीय देक्वने गिगुरुम सहित वेसी समग अतिबिय हकी तावकालिक तद सुलंगुलिन सह अकुनु मगिन सिदुवन अनतुरु अवम कर गैनीमट अवश्य पियवर ग नालेस कालगुणु विद्या डिपार्टमेंटो जनता वगेन इल्ला सिटिनवा कोलंब वराय नगर आर्थिक कमीशन सभा पणत केटुम पद अभियोगयट लक्करमिन गोणुकर तिबिन पेट्सम विभाग किरीम अद पंच पोत्कल श्रेष्ठाधिकरण वीसुरु मडुलक इदिरे पस्वन दिनटात आरंभ वुना
අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනිකාළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන මුර්දු ප්‍රනාන්දු සහ ජනක්ත සිල්වා යන මහත්ම මහත්මීන්ගින් සමන්විත පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමිල් මහත්මිය මෙම පනත් කෙටුම්පතේ සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළා. අනතුරුව කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා. වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු මෙරට බැංකු අනපනත් මගින් අධීක්ෂණය කරන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බවද ඇය පැවසුවා. යෝජිත කොමිසම විසින් අනුමත කරනු ලබන ප්‍රධාන වැඩසැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට එම කොමිසමට සිදුවන බවත් ඇය පෙන්වා දුන්නා. මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන ව්‍යාපාර සහ ආයෝජන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලයද යෝජිත කොමිසම වෙත පැවරෙන බවත් පැවසුවා. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන් ඔය වරාය නගරයේ ඉල්ලීලා සමහර උදවිය තමන්ට වරදාන වරප්‍රසාද තනතුරු තමන් බලාපොරොත්තු වෙන දේවල් අහිමි වුණාට පස්සේ ඒ අහිමි වෙච්ච වේදනාවට දුකට යම් යම් දේවල් ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ කියන විදියට නටන්නට අපිලාස්ති නැහැ. මේ රටත් ජනතාවත් මහා දැවැන්ත අගාධයට දමන්න ආර්ථික වශයෙන් වටලා අසාර්ථක රාජ්‍යයක් කියලා පෙන්වන්න උත්සාහ ගන්න අවස්ථාවට කොයිත්ම ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ. රජයට අනිවාර්යෙන් මඩියක් පස්සට ගන්න වෙනවා. පෝට් සිටිය කියන ජාතික සම්පතක්. ඒක චීන කොලනියක් කරන්න චීනයේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් ගහලා පගා ගහලා ඒගොල්ලන්ට මේක අවුරුදු 99කට බදු දෙනවා කියන්නේ. තමුන්නාසලාගේ හෙට උපදින්න ඉන්න දරුවගෙත් එයාගේ දරුවගෙත් දරුවෙකුටවත් ඒකේ අයිතියක් ලැබෙන්නේ නැහැ. ඔවිදී සංචිත හිඟුනේ අපි ලෝකෙට ණය වෙච්ච හින්දානේ. ඒ ණය ගොඩ වෙන්න කියලා ඉතුරු වෙලා තියෙන දේවලුත් විකුණලා විකුණලා බද්දර දීලා හරියන්නේ නැහනේ. එහෙමනම් ඉතින් ඕන කෙනෙකුට පුළුවන් නේ හොඳ කළු කඩමුදලාලේක රට බාර දුන්නා නම් මිනිහා මොනවා හරි තියෙන ඒවා විකුණලා අල්ලස් ගහලා පගා ගහලි වෙරලා කොහොම හරි මිනිහා මේ ජීවිතේ විරෝධය දැක්වීම සඳහා අදහස් දැක්වීම සඳහා රටේ හැම කොට්ටාශයකටම හැම පුරවැසියෙකුටම අවස්ථාව තිබිය යුතුයි. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි විරෝධතාවය ඉදිරිපත් වෙන්නේ. ඒ විරෝධතාවයන් සාධනීයව දැකලා මේ පනත් කෙටුම්පත රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැරිද්ද නැද්ද කියන එක සම්බන්ධව. ඒ සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය සුප්‍රීම උසාවිය ලබා දෙන තීරණයට හිස නමන්න රජය බැඳී සිටි. එදා MCC ගිවිසුමට මේක රට බෙදන රට කඩන වෙනම වීසා ගන්න වෙන රටේ කොටසක් ඇමරිකාවට ලියලා දෙන ගිවිසුමක් කියලා කෑමර දීපු උදවිය රටේ සාමාන්‍ය නීතිය පවා ක්‍රියාත්මක නොවන කිසිම පළාත් පාලන ආයතනයකින් පාලනය නොවන වෙනම මුදල් ලේඛකයක් භාවිතා වෙන වෙනම රටක් නොවන රටක් චීනයට දෙන්න යද්දී අද මුනිවත රකින්නෝ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා නාවික හමුදාව 7 වරටත් සංවිධානය කරනු ලබන නේවි ජෙට්ස්කී චැම්පියන්ෂිප් 2021 එළමෙන මැයි මාස 8 සහ 9 යන දෙදින තුලදී වේරේරව පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාව 7 වරට සංවිධානය කරනු ලබන නේවි කප් ජෙට් ස්කී චැම්පියන්ෂිප් 2021 එළඹෙන මැයි මාස 8 සහ 9 යන දෙදින බේරේවැව් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ජෙට් ස්කී ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් සංචාරකින්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම මෙන්ම ජල ක්‍රීඩාවන්හි නිරත දේශීය තරඟකරුවන් දිරිගන්වමින් ඔවුන්ගේ හැකියාවන් තරඟකාරී වටපිටාවක එළිදැක්වීමටත් මෙමගින් අවස්ථාව හිමිවනවා. Navy Cup Jet Ski Championship 2021 Sangvidhanaya Sri Lanka Navika Hamudawa එම පුවතත් සමගින් අපගේ මධ්‍යහනපත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.